කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. දෙදහස් විසි හතර ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රීන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන ලබන 21 වනදා දක්වා නිහඬ කාලයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මෙම කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වනු ඇති. අද මධ්‍යම රාත්‍රී 12න් පසු කිසිදු ආකාර ප්‍රචාරක කටයුත්තක් කරන්න බෑ. ඒක මෙතන නීතිය තියෙනවා. ඔබට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා මේ මැතිනේ පටන් ගත්ත මොහොතේ සිට අවශ්‍ය උපරිම කාලය ලබා දීලා තියෙනවා. ඒතර ඔබ මේනකොට ඒ සඳහා ප්‍රචාරක ලබා දෙන ඔබගේ ආදායම වර්ධනය කරගෙන තියෙනවා මේ කාලය තුළ. ඒ සියලුම අවස්ථා අපි දීලා අපි කිසිදු ලාගේ දින සංඛ්‍යාව අඩු කරේ නැහැ. නීතියේ සඳහන් ආකාරයට ඔබට අදාළ දින 20 ප්‍රචාරක කාලය සඳහා දින 28ත් 42ත් අතර ඒ දිනයක් තමයි අපි මෙතන දිනේ ප්‍රකාශනපත් කරේ. අපි කිසිදා දින 28 අඩු කරලා නැහැ. ඒ නීතිය ඔබට වාසසහගත ගියා වගේම මේ නීතිය ඔබට දැනන්න පුළුවන් ඔබට යම් අවස්ථාවක තත්ත්වයක්. කෙසේ වුවත් රටේ නීතිය මේකයි. මේ නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන බැඳින මේ ආයතන අයිතිකරුවන් කළමනාකරුවන් ඔවුන් මේ ශ්‍රී ලාංකික පුරවැසියන් බව මා විශ්වාස කරන්නේ. එමනම් ඔවුන් මේ ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකාවේ නීතිය අනුගමස්ථාන සඳහන් නීතිය ආරක්ෂා කරන සිල්දා බැඳී ඉන්නවා. ඒ නිසා සියලුම ආකාරයේ මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලාප අපි ඉල්ලීමක් කරන්නේ ඔබ සියලුම දෙනා මේ රටේ යහපත වෙන කටයුතු කරන නම් මේ රටේ මූලික නීතියට එකඟව කටයුතු කරන්න කියන තමයි තාම කරුණානිල්ලසෙ. අද දිනේ පැවැත්වෙන සියලුම අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැලි අවසන් රැලි වලට අදාළව ප්‍රවෘත්ති නිවේදන අදාළ ප්‍රවෘත්ති පළ කිරීමට අවසන් හෙට මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයට පෙර ඔබ යම් කිසි මාධ්‍යයක් තුල මධ්‍යාහන ප්‍රවෘත්ති නොතිබීම ඒක හවස ප්‍රචාරකන හේතුවක් නෙවෙයි. ඔබට ප්‍රවෘත්ති විකාශයක් තිබුණා හෝ නැතුව හෙට පස්වර එකට පසු කිසිදු ආකාරයක මේ රැලිවල ප්‍රචාරක ඌරුවක් හෝ ප්‍රචාරක පටයක් හෝ ඒ රැලිවලට අදාළ කිසිදු නිවේදනයක් දැන්වීමක් පළකිරීම හෝ ප්‍රවෘත්තියක් පළකිරීම සම්පූර්ණයෙන් තහනම්. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නැති ඡන්දදායකින්ට ප්‍රදේශයේ තැපැල් ස්ථානයේ වෙත ගොස් ඒවා ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට ලබන 21 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ. ඒ අනුව පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනේන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමාත් එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹියා. සැප්තැම්බර් මාස 21 වෙනි දිනයි. එනම් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයත් ඊට පසු දිනත් මත්පැන්හල් සිල්ලරට විකුණන ස්ථාන සියලු වසා තබන්න. ඒ අනුව අපි සියලුම ආයතන දැනුවත් කරලා තියෙනවා 21 සහ 22 වෙනි දින මත්පැන්සල් වසා තබන ලෙස නියෝග කරලා තියෙනවා. මා විසින් සියලුම අපේ සහකාර සුරාපද කොමසාරිස්වරු සියලු දෙනාත් දැනුවත් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් අද දිනේදී කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපීමටද පොලිසිය සහ ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.